වක්මිට්ර් අපේ රටේ විදායිකවස්ථාදායක අධිකරන කෙන බල තුනම තියෙන්නේ මේ රටේ ජනතාවට එකන හැත්ත හතේ අණඩුක ්‍යවස්ථාවනුව පරමාඩිපත්තය තියන මේ රටේ ජනතාවට මේ පරමාධිපත්්‍යය ජනතාව මූලික වශයෙන් තමන්ගේ නියෝජතයෙන් මාර්ගයෙන් තමයි ක්‍රියාම්මක කරන්න ්‍රශේෂයෙන්ම විදායක බලය ජනාඩිපටිවරයාගෙනුත් එවගේම ව්‍යස්ථාදායක බලිය පාර්මේන්තුව සහ පලත් වභාව තුළෙනුත් අපි ක්‍රියාම්මක කරනවා. අධිකරන කියන බලය පාර්ලිමේන්තුව හරහා අධිකරන මගින් ක්‍රියාම්මක කරනවා. මේමට නියෝජටය යපත් කරන්නේ අපි හැබැයි කනගාටුවෙන් කියලට සිද්ධ වෙලා තිබෙනවා. අපි අවුරුදු හැත්තෑවක් නිදහස බුක්තිවිඳලත් තිබුණත් අපි තාමක් පරාදීන ජාතිය. අපට බැහැ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක ක්‍රියාමක වෙන ආකාරයට කටයුතු කරන්න. මේකට බලපාලතියන ප්‍රධානම හේතුව තමයි අපිට නිදහස ලැබුණේ බංදේශික තියලා. අපේරටේ ප්‍රජාසන්ත වාදය ඇතිවීමට අවශ්‍ය කරන මූලික වපසරිය හැදුනෙ නෑ. ඒනිසා තාමත් අපේරටේ ජනතාව කල්පනා කරන්නේ වහල්ලුවිිදිහට. අන්න ඒ ප්‍රතිබලයක් විදිහට තමයි හැතනම ලක්ෂයක් මිනිස්සු මිනිවරු මරක් ගෝටත් කරයි තියාගන පාර්මේන්තුවටත් එවගේම රජකටත් ගිහින් තියලා අද වෙනකොට ඇදගෙනනාන්. ිටතෝනි පහුගේ දවස්වල ව්‍යස්ථාදායකයට එමනටම් රටේ නීච හැදන ආයතනයට නියෝජිතය තෝර්ණකොට රත්නපුරේ හිටපු නොම්බ එකේ මිනිීමරුවක් පර්මින් කොටාව. මිටෝනි හුට තියෙන නිකම් නිකාන් චෝදනාවක් විතරක් නෙමයි ඕු මාහධකරණී ඉදිරියේ වර්ධිකරුවලා තියෙනවා මිනීමරුේ වර්දට. ඔහු ඇතුළුව පස්දිනෙක් මේ වෙනකොට ඉන්නේ එල්ලුම් ගහට නියම වෙලා. එම නැත්තං එල්ලා මරන්න නියම වෙලා. හැබැයි? ඕ මේ වෙනට අභ්‍යාචරය දිරිපත් කරලා තිබෙන. අපි දැක්කා චන්දය ඔන්න මෙන්න කියලා වාසුදේම නානෑකාර කියනෙ හිගන්න. මා්‍යවිට ඇවිල්ල කියනවා මේ ගැන කලබලවෙන්න ඕනනෑ දැන් ඇපිල්ලකත් දාළ ඉවරයි ඒ කියන්නේ දැන් ආපෝත්සරයක් නිර්දෝෂ පුද්ගලෙක්විදක් තමයි සලකන්නේ තීන්දුුවනකම් ඒ හිදා චොකාමල්ලට කතරේ ගහන්නේ. ඒම කවේ ප්‍රතිබලක්විදියට චොකාමයිලිට රත්නපුර හිටපු මීහරක් කතරේ ගහලා ඇිය හැබැයි ඒදිනට පාර්මේන්ටුවය ආරම්භුණ අලුත් මන්ත්‍රීවරුන්ට කෝමට පාර්ිමේන්තුව හැසිරෙන්නේ කියලා කියල දෙන පන්තිය. එවන තම් හොරාහන්න ඕන විදිිය කියල දෙන තැන. මිටටෝ නී මේ වැඩසදරට චොකාමල්ලිට එන්න හම්බුණ එන්නෑ. ඒ විත්ත රක්න මේ මේ කොට නීචපති තඳින් උපනස්දීල තිබෙනවා හිරගෙදරට මොහ්ව පාර්ිමේන්තු එවීමට හැකියාවක් නැහැ කියන කාරණ එකන්නේ උබදන්නව එල්ලුම් ගහට නියමුණ පුද්ගලයෙකුට අනිත් වර්ධකට වගේ අභ්‍යාශනයක් කිදුපත් කරපු පමණින් ඔහු අධ ඇපඩීමක් කරන්නේ නැහැ. ඒවගේ කොන්ඩිස් ගණනාවක්ති වනවා මිනිීමරමේ වර්දට වර්ධකරූ පුද්ගලයකුට. එනිසා චොකාමල්ලිට පාලුවෙන්න්තු එන්නට තිබන ඉඩකඩ අහුරණ බව තමයි මේ වෙනකොට නීතිපති ආරංචුමාර්ගක සඳහන් කරන්න. එකසේ වෙතත්? ීතිය පිළිබඳේ විශාර් දැනුමක්තිබන බොහෝ දෙරෙක්ගේ මති එත්තමයි චොකාමල්ලිට මේ තියෙන පසුබිමත් තුළ මේ පවතින නයිතික පසුබිමත් තුළ පාර්ලිමේන්තු එන්න නොලබුණොත් මාස තුනක් තුළ දියරුන් හොදම නිසා ඔහුගේ දූරේ අයිමෙන අයි කියල කාර. ඇැ යබදන්නවා මේ වෙනකොට ගෝටත් මරත් කියල කියන්නේ ගොරකා දඩවස් කරන්න දන්න තක්කඩි දෙන්නේ. අධිකරන්නේ අතේ කියලා නැටැව්ව කියලා අපි දන්න. එනිසා ඉදරයේදී අධිකරණේ ස්වාධීනත්වය ගැත් විශාල ගැටල උත්ති වෙන. ඒක සේවිතත් පවතින තත්ත්වය තුළ චොකාම්මල්ලිට තමන්ගේ තුනත් අහිම වන ලකුණු තියෙනවා කියනෙ තමයි බහෝ දෙනෙක්ගෙන් මතේ පිටෝනි. දමසිින් දවසනට බල්ලට යනවා බල්ලු පාලනටයනවා. යකාගේ හැටියට තමයි බන හැදන්නේ. එනිසා අපේ හැටියට තමයි පාලකෝ තීන්ඩුවවෙන්නේ. අප සියල්ම මෙදරා මේ නිච්චිත මහොටේ දීවත් මේරට සැබෑලස ආදරය කරන වැඩසටහන අත්තිබන සැබෑ හැගේමක් තිබන සමාජ දේශපාල කණ්ඩෑයමක් සමඟ පැරටයම් මිට්‍රෝනි අරගන්තු ජයගානයක් නොති ඔබට සිපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔග සමටට ජය